අබෝවන් සුබ දැසනක්, ලෝකේ පිළිබඳව කාලිනතුරතුර ඉගෙනගන්න වෙහෙසනයකට මි ගෙවී අන්නේ ලෝකේ පුරාවට ඉතාම වටනා කාලපරිච්චේදයක්. ෝක පුාසිද වන දේබල් බලපෙරලි ඒවගේ තමයි ව සංගවි දහන ඇතිබල සංග හනල වෙනස් කම්සිදුවීම. ඒවගේම මයි ලෝකය පුරා ගත්තාහම සමාජයම වශයෙන් ස සෞකම රනති ො රන්න ශේෂ ේව ඉග ගත කාලයක් රක් ේ ෝක ප තු ද ාව රතු පිබඳ ත් ස ද ම ද දස රබ ැස ැකතු න්න . ද හ ොන . ് ത രവന ചാ ് ന. എ് അ് ക ിൂത് തර പലകസമ හ ല പന ത ാ. കൂබ കൂസനി බെ മത്කരിന കന ആയ ്ത ാമ കസ്രോ പ. දක හි ප ාවට පව නැ න් එට මිස් පක්ෂ යකත්ව ැඳී පවතු නේ මුත් පැවතු මතිවරණයක්ත් සමගම වෙනස්වීම කර ක්වලතිබන. කිව්බාවේ නම නායකත්ව මේ පක්ෂේ නවනායිකත්වයක යයාකාරය දළතුරතුර අප අද ආරම්මය න්නේ මතරතුරායක්. හෝ කිවබාවට අපේ අවධාන යොමනා අපි සිකුරාද සනුස්්‍රාධ දිනවලදදි තියෙත් මේ ගැන විශේෂවධානයක් යොමු කරා මොකද දැවන්ත අන්තර්ජාතික සංසිද්ධිය කේමත්න තම් එක්තරාකාරයක පසුගිය දෙන කීපෑ පුරාවට අන්තර්ජාතික මාධ්‍යවල සහ අන්තර්ජාතික දේශපාලන ශේත්‍රයේ පුළල් කතා බහට ලක් පච්ච කාරණය කිව් භාව කස්ත්‍රෝවරුන්ගේ පාලනය තොර කිව්බාවක් පිළිබඳව ඉතිහාසේ මුල්වරට ඒක යන්නේ උදස් නමුසේ පනස් නමේ කිවබානු විපලවෙන් පස්සේ මුල්වරට පනස් නවේ කිවබානු විප්‍රයම් පස්සෙ මුල්වරට ඔබට හිතාාගන්න පුළුවන් කාලසීමාව අවුදු හැටකට පස්සේ කිවබාවේ නායකත්වේ වෙනසක් පුළුල් වෙනසක් සිදුවනවා. මේ සිදුවීම දශකහයකින් පස්සේ වාර්තාවෙච්ච කිවබාව කේන්ද්‍ර කරගත් අපි දැන්න කිවබාවකින් රාජ්‍ය සමාජවාදී පාලන නතුනාට පස්සේ විධාභියෝගොලට මුණ පෑවා එනිසාම කිවබාව විධාකාරයෙන් අන්තර්ජාතික මාධ්‍යශේත්‍රය තුළ දේශපාලන ශේත්‍රය තුළ වඩාත් අවධානයේ දිනාගත්ත පරාජ්‍යක් බවට් පත්වෙලා තිබුණා. දැන් ඒ සියල්ල අපි ගත්තොත් වෙන ම නව මඟකට හරවමින් කිවබාවේ කස්ට්‍රෝවරුන්ගෙන් තොර නව නායකත්වයක් බිහිවෙලා තිබෙන මේ නායකත්වය බිහිවීම කියන කාරණය ගත්තාහමඒ අහම්බෙක් සිද්ධ වෙච්ච දෙයක් නෙවෙේ. මොකද කිව්බානු කමියනිස් පක්ෂය අපි දැන්න අපදල් කස්ටරෝගේ පාලනෙන් පස්සේ. අපිට වාර්තාවිච්ච ප්‍රධාන දස් පහය අවරුද්දේ ඉඳල පිදල් කැස්ට්‍රෝ පාලනේ නිවත් වුණා ඉවත්වෙලා හුගේ සහුරෑට පැවරුවා. රවුල් කස්ත්‍රෝ කියයනෙ ිදල් කකස්ට්‍රෝගේ සහෝදරය වනත් බල සහෝදරය වුුණත් ඔහුත් කිවබාණන් විපලවේ පාර්ශවකරමේ ප්‍රබල සාමාජකය තමන්ගේ සොහිුරාගේ දැවන්ත තමන්ගේ සහුරාය වගේ චේගවිරයන් නාකන්ගේ දැවන්ත ප්‍රතිරූපයත්තෙක්ක කිවබානු විප්ලවේදි සමාජවාදී කිවබාව බිහිකිරීම සහ ඒකාදිි පතිවාදේ. බැටිස්ටානමති ඒකාධිපතියා පරාජයකිරීම සඳහා විශාල දායකත්වයක් ලබාදුු චරතයක් විදි රවල්් ක ස්රෝ හඳු න පු ඔහොත්තුතරෙන් පිටු පසහිටපුචරිතයක් කිවත් නිවරදි. නමුත් ඔහු පාලනේ භාරගත්තට පස්සේ අපි දකිනවා ෆිදෙල්ගෙන් පස්සේ ෆිදෙල්ගින් පස්සේ බොහෝදුරට ගතකරයහුගේ මරණේතෙක්ම ගත කළේ යන් කිසි උප්‍රදේශක සහ. ේෂ්නායකයකු ස්භාවයක් කොහු පාලන කත්‍ර සම්බන්ධන් හ සාමාන්‍යින් ිවිධ මත පලකරමින් පාලනය විවිධ අවස්ථාවදී දෂ්කර අවස්ථාවදී හදාවමින් ඔහු ගත කළෙක් කරහාාකාරයක රාජපාලනට සම්බන්ධ හෝ රජුව සම්බන්ධනරු ක්‍රමවේද. ැ එම තත්ත්වයටම පත්වීමට එ එ තමන්ගේ සොහුරාගේ අඩිපාරයාෑමට රාවුල් කස්්‍රෝ තීරණය කළා. කියම තමයි ඔහු පසුගේ සිුරාද නිවේදනය කළේ තම නායකත්වයෙන් ඉවත්වන බව. ඒ වගේම එම නිවේදනයක් එක් ලොකු අවධානයක් කිමුණ කාටද කිව්භාව නායකත්වය යන්න කියලා. තැ මේ වෙනකොට තර්මක් තරුණ නායකත්වයක් කිවභාවේ බිහිවෙලා තිබෙනවා. බය සවුරුදු හැටකපු කලේක් මිගෙල් දාස් තමයි කිව්බාවේ අලුත් ජනාධිපතිවරයා ඔහු කිවුබානු. කමියනිස් පක්ෂයේ ඉහලතම් පුට්ුවන මලයකම් පදවියත් ඒවගේම රටේ ජනාධිපති පදවියත් කියෙන නායක පදවියත් කියන අභියෝගාත්මක තිරණාත්මක ඒ වගේින් වැදගත් අන්තුරු දෙකමු දක්. මේ පත්කිරීම තුළ යමයම් කටකතා හවානාන්ුවරත් ති බැහැරවත් අන්තර්ජාතික තලය තුරත් පැස්ට ගගේ මේක අරකව්භාවේ කැන නව මුහුණුවර පෙන්වී සදා ගන්නා උපාය මාර්ගයක් පමණයි තවදුරුටත් රවුල් තෘතිරයේ සිට තිරෙන් පිටු පස් සිට පාලනය කිරීමට උත්සාහධරනවශන නමුත් මේ වෙනකොට බාවෙන් ලැබෙන අභ්‍යන්තර දේශපාලික ආරංචි මාර්ග සඳහන් කරන්න දැන්. ය පැත්තුනා කමියනිස් පක්ෂයේ අටවැනි කුංග්‍රසය එම කුංග්‍රසේදී ගනු ලැබූ තීන්දු තීරණ අනුව නව නායක යාට සියලු බලතල පවරලා තිබෙන ඔහු නාමික නායක ලක්ෂණ පෙන්නුම් කරන්නැන ජනාධිපතිපාදගිය අමකිසිැන ඔහු ඉදිරියෙන් තබාගෙන වෙන පුද්ගලය කින්වා කියන මේ ස්වභාවය පෙන්නුම් කරන්න. ඒවගේම ඔහුට සම්පූර්ණ බලතල පවරාදීමක් සිදු වෙලා තිබෙනවා කියලා ඒ සමුළුවෙන් ප කැරිකමින්ස් පක්ෂය අටවෙනි කොංග්‍රසයෙන් පසුව නිකුත්තුූ මාධ්‍යවාර්තා වල දැක්වෙනවා. මේ පාලන බලය හෙමත් නැත්තම් කිව්භාවේ පාලනය ඉදිරියට ගෙනම සඳහාමිගෙල් දස් කනෑට. පුළල් බලතල පූර්ණ බලතල පවරලදීක තියෙනවා කියලා. දැ ඒ අනුව ගත්තහම කිව්බාව එක්තරආකාරයක සධදිිස්ථානයකට පැමිණිෙනවා. මොකද ැ මේ වෙනොට කොංගස් කිවවානු කමනිස් පක්ෂයේ හිළතම සම්මීලණයේදී පවරනු ලැබූ ඒ නායකත්වයයක්කීම ඉදිරිට ගෙනයාමටත් ඒේවගේම. දැවන්ත ප්‍රතිසංස් කරනයක් විදිට හඳුන්න්න පුළොමොකද යම් කිසි ආකාරකින් දෙවනි පෙට නායකත්වේ තුළ රවල් කස්ට්‍රෝමන්ත කස්තරෝ පව්ලේ සාමාජිකයන් ඉන්න බව වාර්තා වෙනවා එක්කනෙ තමයි ඔවන්ගේ බෑන කෙනෙකන ලුයි සල්බර්ටෝ රොදරිිගස් අතුකොටදැන් ඒවාගේ චරිතය හිටියත් අපිට පැහැදිලි පේන්න තිබෙනවා සාමාන්‍යෙන් සමාජවාදී පාලනයන් තුළ ප දක්නට ලැබෙෙන නායකයා තෝරා ගැනීමේදී ඉහලතම පවු්නේ සාමාජිකයාට වැඩිවර ප්‍රසාග ලබාදීම කියනකාරණය මෙැල්ද අපිට පැ්දම් පේනවා ඒ දැකගඩට ලැබෙෙන් නෑ. තැ අපි ගතුත් උතුරු කොරියාව වගේ මොකව බා වගේමක මිනිස් රාජ්‍යයක්. එහි නායකත්වය ගමන් කරන ආකාරය අපි දැක්ගඩ පුළුවන්. නමුත් චීනය. එක හොඳ මුදාහරනෑ ීනය විධ නායකයන් ඔවුන්ගේ පක්ෂේටකන් ලද්දායකත්වය සහ उनන්ගේදේශපාලනභාාවේ නායකත්වය ස භාවගෙන් සලක බල පත්රු ලබනවාද මේ කවබාව මේ මුණදී පෙන් සත් එක් ඔවුන්ට යම්කිසි ආකාරයකින් නිඩ ලැබෙනවා නව පරපුරේ නායකත්තයක් සම්බදයකැන්නේ අපි ගත්තොත් මිගෙල් දස් කනැල් හු බා පලොය දුවරකොට ඔහු දරුවේ එතකොට දැන් කන්නේ එම තත්ත්වය බැලුවහම මේ කිවභාවේ නවනායකත්වයට අලුත් පරම්පරාව නියෝජනය කරමින් ු ම මැදිවායස් කෙනෙක් වුුණත් හට ලැබෙන අභියෝගේ තමයි අලුත් පරම්පරාණ යෝජනය කරමින් කිවබා බුලධන අභියෝ. ප්‍රධන වශයෙන්ම ඇමරික ඇක්සත් ජනපගේ සමග පවත්නා සබඳතා. ඩොනල් ට්‍රම්පියගේයේ දී කිවබාවට දරුන් ලෙස බැටදීමට ඩොනල් ට්‍රම්පියෝර ගත්ත නමුත් කලින් ඔබාමාපාලනයටත යම් කි සාධනීය තත්ත්යක් ඇතිකරගෙන තිබුණත්දැන් එ ට්‍රම්ප්ගේ පාලනය තුළ අකාර්මණ්‍ය වුණා සාක්කවබාවට නැවතවතාව ම දැඩි සම්බාධකලට මමුුණ දැ සිද්ධ වතින මේ කිව බානු ආර්ථක ඉදිරියට ගෙනන්ට බැරි ප්‍රධානම සාධකය තමයි මේ සම්බාධක තුරදැ ඒ ක්‍රියාවලියෙන් විදිලා අමරිකාක් සත් ජනපදය සම්මඟ නව සාකච්ඡා වැඩපිල් ලකට ලැබනට අවශ්‍ය පසුබිමදැ සකස් වෙලා තිබිෙනවා එ පැත්තකින් අපග ජෝබයි ජනාධපතිවරය බොහෝදුරට මධ්‍යස්තු මධහරයකුයි හයටට සැකකිෙන්නේ ඊළංගට දැන් කිවභාවේ නව නායකත්වයක් ඇතිවෙලා තිබෙනවා. දන්සාර යම්කිසි ආකාරයකින් ඇමරිකාව සහ කිවභාව අතර තියෙන ගැටලු. එක් දැන් ගැන්නේක්ඉක්දස්ටන්සේ පනස්නමේ. පස් अमेरिका दिकेටමබියපත්තුනේ में තමගේ ලිපත්्य ිහි වෙච්च मද अමरिකාවට इතා साන ्रिडा की से मडාව सहा दूත් ගොත් ो යන दूर තමයි ्य बाव पහිට තිने हिसा क्यबाාවविहदा स में अमेरिकाट लोग को अभ्यगයක් सा विमानेයට प्र්‍රශ්නයක්තිබුණना मොක මंग ලිපත්तेම वि राज्यभसा किසි දු ආකා्यකින් मर्ගනය ීමටැීම अभध र का स्ट बान හිටපු ජනාදීපති රාවල්කස්ට්‍රගේ සහෝදරයක්ැකිව වයි ප්‍රධාන සහ දීහකාලීන්තම නායකය විිධෙරත කටයුතු කර පුද්ගල. ඔහුව ඝාතනය කරන්න හෝ හුගේ ප්‍රතුරූපය විකෘත් කරන්න ඇමරිකායිසියියේ සංවිධානය හයිසයට හයිසිය වතාවක්ට වැඩි සංක්‍යාව උත්සාහ කළට කියලා ඉතිහාස වාර්තාවල තියෙන යිති යනු බැලුවහම දැන් කිවභාවේ නායකත්ව එසාහ කිවබාය පාලනය වෙනස්කිරීම ඇමරිකාය මුක්්‍යය අරමුණක් වන්න බළුව. නොත් අපි ලකිනවා මෑතකාලී නව එම අරමුණ තබාගෙනඋනත් යම්කිසි ආකාරයකින් න්නර. ප්‍රතිසංස් කරන මේ වැඩ පි විලක්තුලින් සබත්තා ඉදිරිට ගෙනයාම ගැන ඇමරිකාව්‍ය අවධානයෝ මලාතින කිව්බාව තේ පිළිබවඳ ලොකු අධාන කියයොමු ක තිබෙන. හකට පමන පස ය දර ත් න ප්‍රති න් න මග ර ද ගමන පිබද ද ද ද ර නන් ව ර ත දේශ ද සබන් ැ ට ල ි ද ය රප සං ධන මොක්ද කියන කියල ලම මක හම ේය ද පිට යුක්්‍රේන් ප්‍රශ්නය ගත්තාම ඉතාම පැහැදිලි යුක්්‍රේනය සහ රුසියාාව අතර තියෙන්න්නේ ඒ රටවල් දෙකා අතර තියන ප්‍රශ්නයකට වඩා දැනට ගෝලිය වශයෙන් අන්තර්ජාතික වශයෙන් පවතින බලපෑම්කාරියේගේ අපි ගත්ත දේශපාලනිික වශයෙන් භූ දේශපාලික වශයෙන් ඉතාම තීරණාත්මක සංසිින්ධයක් විදිර සැලකෙන අලුතෙන්ගේ උපගල්පනය කෙරන නව නිරව යුද්ධ මත්ම කෝඩ ෝ එකක සිල් යුද්ධය පිළිබඳව තමයි එයි එක්තරාකාරක පැතිකඩක් නිරූපණය කිරීමක් විදියට තමයි මේ දැනට යුක්රේන් කියන රාජ්‍ය මුල්කර ගැනිමින් ඇැතිවෙලා තිබෙන අරබුදය ස්වභාව වෙලා තිබෙන්නේ දැ යුක්්‍රේණය කියන්නේ කලින් රුසිාවට එමත්තං පැරණි සෝවීද දේශය පැවත් සමයේ තිබිච්ච සමුහානු රාජ්‍ය. සමහණන්ු පහළොවක් තිබුණ. එතකොට ඔය බටහිර අපි ගතදී රෝපා කලාපේයට නැඹුරුව මැගෙනරි රෝපයේ පිහිටි රුසිියාවට බටහිරින් පිහිටි සමහන්්ු රාජ්‍ය තමයි ඔය මැරිින්ගිකත්තම යුග්‍රණය ුග්‍රණ ඉතාම් වැදගත්වනා රුසියාවට මොකද ෘුසියාවේ සෝවේට රුසියාවේ කර්මාන්ත බොහොමයක් සක් ෘෂිකර්මාන්තය විශේෂයෙන්. ඒකාලෙත් යුක්‍රණකයන් ඉතාම් සාරවත් රටක්. ඔය සෝවි ද පැවැත් සම්මයි අපි මේ කතාකරන එක්දදා සම්සය අනුව දර්ශකයට පෙරාතුව යුගයේදී. යුග්‍රේණය තමයි සෝවිට දේශයට ආහාර සපයන ප්‍රධාන මාර්ගෙවන නිසා බෙඩ් බාස්කට කියන නම යුග්‍රේණයට වැටල තිබුණා. තැ අපි දකිනවා සෝවි දේශය බිධ වැටීමෙන් පස්සෙ එක්ද සුන්ද්‍රියනුවය කේදී යු්‍රේණය ඇතුළු අනිකුත් සමහන් රාජ්‍යය මුලින්ම නිදහස්සලගියෝය ලිතුවේනියා ලවියා මෝල්දෝවා වගේ වඩාත්ම යුරෝපේට සමීපවපිහිට තිබෙන රාජ්‍ය. යුක්‍රේණය අනුගමනය කළේ රෘෂ්‍යාව සමග දුරින් හොඳින් ඉඳීම අවස්ථාවක් තමයි එවැනි ක්‍රමවේදයක් තමයි, යුක්‍රේණය පාවිච්චි කළේ විධ පාලනයන්නේ හටත්තේ. නමුත් අපි දකිනවා යුක්‍රේණය ස්වභාවය පාලන ස්වභාවය වෙනස් වෙනවා මොකද බටහිර බලපෑමුත් බටහිර මැදිහත්වීමකුත් එක්ක මේ මැදිහත්වීම එක්තරාකාරයකින් සුවිශේෂී තත්වයක් අරගත්තා යුක්‍රේණය අර්බුදය රු. අපි කතාකරමින් සිටියේ රුසිය අවසාහ ය අතර ඇතිවෙලා තිබෙන අර්ුදය පිළිබඳව ා දෙකද එක්ක අවස්ථාවකි උක්්‍රේණය රුසිියාවට නැඹුරු පාලනය වෙනස්කිරීමම් සඳහා කල් රෙවලූෂන් එකක් ඔොය බටහිල් රටවල් විවිධ තමන්ට හිත කර නොන රටවල් තුළ විපක්ෂ කණ්ඩායම් යොදාගෙන්න්න සිදුකරනු ලබන පාලන වෙනසක් අපි දැක්කා අවස්ථා දෙහෙකරගේ පලවෙනි පාලන වෙනසේදී අපි දැක්කා විික්ටර්. චරණයෙන් කොනැම තිනායක බලට පත්වවා විටෂකෝ වික්ට යෂන්කෝ බලට පත්වීමත් එක බටහිර ප්‍රථම බටහිර හිදදවාදී බටහිර ලැදි යුක්‍රේණය බිහිවෙනවා ය එම යුගයේදි ෘසිාව සමඟ යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් අපි දැක්කා ඒවගේම යුක්‍රේණය දෙවනි වතාවට පස්සුව නැවතවතාවක් කරමුකද ඇමරි අපි ගත්තොත් බටේර බලවතුන්ගේ ආශිර්වාදයෙන් වීච්ච හෝරටවල බිහිවෙන රූකඩා්ඩු තරම් කලතියෙන්න්න හැ ඒ. කවල ෂකෙන් එකින් බිහිවෙච්ච වික්ට යුෂයකෝගේ ආ්ඩුව අභ්‍යන්තර ගැටුම් දූෂණය සහ ඒ නායකයන්න අතර කුලල්කා ගැනීම ප්‍රතිඵලයක්ක් විදිටරි තාමික් මනින් ආසාර්ථක විදිර බිඳවැටෙනවා. බටරි රටවල් මුදල් පොම්ප කරලවත්ඒවගේම ඔන්ගේ නේටෝවට සම්බන්ධ කර ගැනීමවගේ යුක්්‍රේණ යුරෝපා සංගමට සම්බන්ධ කර ගැනීම මේ වගේ ක්‍රියාකාර කොප්තුළින්වත් යුග්‍රණය එම අඩුව බේරගන්න බැරිනයින් පසුව වික්ට යනුකොච් කියෙන නායකයා බලට පත්වන ොහු වඩාත් ෘසියාවට නැඹරු ප්‍රතිපත්තියක් අනුකමනය කරන්න. ො දෙවනි මතා වෙදදි යන් කොවිච්ච පාලනය පෙරලා දම්ලා පෙත්‍රෝපොරෂෙන්කෝකන බටහිර ලැදි නායක අරගෙනයෙනවා එතකොට මේ දෙදස් දාතුන ධාත්‍ර වකහනු සිද්ධ්ච මේ පෙරලිවලින් පස්සේ යුක්‍රේණයේ නැගනිහිර ප්‍රදේශයේ රාව රුසියාව දෙසට මයිම් වෙෙච්ච ප්‍රාන්තවල කැරලි කාර්තත්ත්වය නිර්මාණය වෙනවා කරලිකාර්තත්වයට බග කියන්නේ එකනෙක කරලි කාර්තත්වය වකින් භාරගත්තේ රුසියානු ලැදි හෙමත්නම් රුසියානු සම්භාවයක් සහිත, යුක්‍රේණයේ නැගෙනිහිර කොටසේ ජීවත්වෙන රුසියානු යුක්‍රේනු ජාතකයන් තමයි කැරල්ලාරම්භ කළේ ගැන්නේ තමන්ගේ යුක්්‍රේන වැසියන්මත් යුක්‍රේන පුරවැසියන් වඋනත් තමන්ගේ ජන්මයේ ඔරජින් එක මත ජන්මේ බූලාරම්භේ තිෙන රුසියාව නිසා ඔන් රුසිාවට ලැදී සටිනක් ආරම්භ කරා කියලා සැරැකෙනවා ඒකට රුසියානු ැදිහත්වීම්. හොම බරපතල විදියට සිදුනාා කියලා වාර්තාාවෙනවා. කද රසිියාවේ ආධාරයට තමයි මේ කැරලිකාර කණඩායම් යුක්‍රේණය තුළ ක්‍රියාත්මක වනේ. එතකොට දැන් යුක්‍රයෙන් හමුදවාම මේ කරලිකාරණ්ඩාය මතර ්‍යස්ධාතරව රුද්දෙන්දලම දිගින් දිගටම ගැටුම් පැවතුනා. ඔබට මත ඇැති මැලෙසියන මග ගුවන්යානයක් ප්‍රහර එල්ල කළ විනාශකර යුක්‍රේන්ටි හළලා සිදිය මේ අර්බුද එක් ප්‍රතිඵලයක්. එකැන්නේ එය වර්ධවාවටහා ගැනීම මුොකින් මින්ගුවන් යනයක් කියෙන තෝරාගණ්ඩ බැරූතමයි ඒ විනාශය සිදුවෙන්. එතකට දැන් නැවතවතාවක් යුද්ධය සම්පූර්ණයෙන්ම කැන කැරැල්ල අවසන් වුනේ නෑ යම් යම් කාලවල අඩු වැඩ්වීම් දක්නට ලැබුණ. තැන් නැවතවතා යුරෝපා සංගමය කතා කරනවා මේ යුක්්‍රේණ දේශීමාව අසල රුසියානු හමුදා ශක්තිය වර්ධනය කිරීීම පිළිබඳව. මේ වෙනකොට යුක්්‍රේණය නැගෙනහිර යුක්‍රන් කලාපේට ඔය කැරල්ල පවතින ප්‍රදේශවච්ච වෙත යුක්‍රයෙන් හමුදා උපරමශක්ද ගෙන බටයන් එකක්ක්ෂ දස දහසක් යොදවලා බෙනවා. නමුත් රුසියාවෙන් ඒ පැත්තට පැමිල්ලා තිබෙන. ඒ ආසන්නේ ක්‍රියාත්මක වෙන සැබලුන්ගේ සංක්‍යාව එකක්ක්ෂ පනස් දහසකට අධිකයි කියලා වාර්තාාවනවා ගැප් එකති නොහත නිස්්දහසක් විතර. තියනිසා යම්මාආකාරයකින් ඕනෑම මොතක මෙ මේ කලාපේ ඉතාම දරුණ යුද්ධ දැනට පවතින්න මේ ගරිල්ලා සටන් අශ්‍රිත යුදධම තත්ත්වයක් නමුත් මේ උනුසුම් කාරී තත්ත්ව ඇත්ත එක්ක නැවතවතාවක් මේ යුක්්‍රණේ පාලන බලය වෙනස සහ ඒවගේම රුසිාව සම්බන්ධයෙන් ධර්මස්ථාවරේ ගැන නැතවතතා ුක්්‍රණය සලකා බැල්ලිම් පසුතාවම තත්ව නිර්මාණයවෙන්න ඉන් පසුව තැන් අපිටි ඉතාම පැහැදිනිිව පේන තියෙනවා යුරෝපා සංග මේ පවසන පරිදි ගැටුම්කාරි තත්ත්වය නිර්මාණයමේ පරපත ලෞදානමක් දැට පත් හ වෙලා තිබෙන. ෙන් ප්‍ර්නයක්ක හොත් වර්තමානය වෙනකොට ලෝකයේ මුහුණදදිල තිබෙන අර්බදකාරීම තත්වයකුමක්ද විසදගන්න උත්සාහල යුතුම තත්වයකු මක්ද කියලා අඋත්ර යිතුවක්තිවේ හෙද තේ විටල්ලතරැඇව ලබ දේශපල් අර්බද බලාරගල යුදමේ වාතාාවරණයන් සහ වර්තමානය තුළ කොරන වසංග තත්වය ගලි ව සංගතයක් දිරි ෝක මූුණ පලසසිටන නමුත් මේ සියලු අර්බදාතරේ එහලි මතැබියතු කාරණාවක් තමයි ඔබ අවධන යොම කළතුකාරණනාවක් තමයි දේශගුණ කර්බුද කියල කිය ේ ස තකැ. ගලිය ෂනත්ව හළයා මතින් විශේෂ සරක් වුණ ගොල ෂනත්තිය හළගේපු වසරක් විදිහට. ව අොද කානාවව සම්න්ධය අලොතුරතුර. ූ දැන් මේ වෙන කොට එක්සත් ජාතිීන්ගේ සංවිධානය එක්ස ජාතින්ගේ ආයතනයක් වන U world Metroological න්MO කිය නායතනය මේ වෙනොටඋන් නවවාර්තාාව ඉල්දක්වල තිබෙන නව වාර්තාවේ දැක්ටවේ නව එක්තර ආකාරයක, අපි ගොත් අනතුරුවඇගවී මක්හෙමත් නැත්තම් මේ යම්කිසි ලෝකයටම කරන දැනුම්දීමක් මේ වාර්තාාව ඇතුළත් වෙන. world on the Virgin of Clima Pri buy War U. එක්ස ජාතිය සංවිධානය අනතුරුවන්ග වනවා ලෝකය ඉතාම බරපතල විදිහට, කලයිමට් ක්‍රයිසිස් එකක් එහෙමත දේශකුණික විපර්යාස පදනම් කරගත්ත අරබුදේකට මොුණ දීමේ අවධානමක් පහළ වෙනවා කියලා අපිසිතස්තු කතා කර ඔබට මතක ඇති මේ ලෝකයේ විශාලතම අයිස්කුට්ටිය දියවයා මේ සංසිද්ධිය කැන දැවන්ත දිවයිනක් වගේ පාවිමින් තිබිච්ච පාවෙන්නත් හේතුවඇන්ටක්ටිකාවේ අයිස්වොලින් කැඩිලයාම නිසා මසානිද ਕੁਦਾ ਕੈਬਲੀ ਵਾਲਟ ਕੈਡੀ ਆ ਮੈਂ ਸੰਸਦਿਆ ਇਹ ਇੱਕ ਹੁੰਦਮ ਉਦਾਹਰਨ ਹੈ ਮੇ ਗਲੋਬਲ ਵਾਰਮਿੰਗ ਇਹ ਮਾਤ ਨਾਤਮ ਗੋਲੀ ਉਨਸਮ ਕਰਨੇ ਕਿ ਨਾ ਮਾਤ੍ਰਕਾਵ හැලිරන්න ඒවාගේම මේදිනවල අපි මුහුණ දෙෙන අධි රශ්නය වෙන අවුරුදු වලට වඩා වැඩි රස්නයක් මේ වෙනකුට ශ්‍රී ලංකා ඇතුරු කලාපේපවා තියෙනවා කියලා යම් අවධානයක් යොමුවෙලා තිබෙන ඇතිය නිසා ඇදැන් අත්තටම අපිට මේක දැනෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා එයි නිසා තමයි මේඩමෝ ආයතනය මේ ලෝක දේශපුුණක පර්යා විද්‍යා පිළිබඳ සංවිධානයක් සත් ජාති සංවිධානය එහි වාර්ෂික වාර්තාාවේ දැක්වවෙන්නේ මේ බිවිධ අනතුරු දායර් තත්ත්වයන් පදනම් කර ගඩිමින් ලෝකය දැවන්ත දේශකුණක අරබු දෙයක අබියස ඉන්නවා කියේ ලායිතකොට දැම් මේ සම්බන්ධයෙන් අපි දකිනවා ලෝකයේ ප්‍රධානතම මේ පරිසර වායු දූෂකයන් විදිට හඳනා ගැන ලබ රටවල් කිහිපයක්ති න ඔොන් එ චීනය ගත්තහම දැනට මුල් පෙලේ පසුවනවා චීනයහ මරිකකාක් ජනපදේ වගේ මනිකු රප රටවල් කහිපයක්ත්තමයි මේ උඩිමඉන්න. එතකොට ැ චීනය එක වෙලා තියනහ දැනටමත් ක්‍රියාත්ම කරගෙන නොමකද ඔොන් පටන්ගතේ බේජින් ොලිපික් කුලෙල ඉලක්ක කරගැනිමින් පසුවය චීනය අත්හර දමනවා මේ බරපතල විදිහට තමන්ගේ නගරාශත්‍රිතව පවතිනගැන්නේ වත්මන් තත්වයට ලැබේ නොගැ ලපෙන්ෙන ඒ වගේමවායු දූෂක සහිත කර්මාන්ති වත්කිරීම ගැන චීනය ප්‍රබල අවධානැකමමු කළවුන් මේ වෙන කොට පරිසරය සහ චීනවායුග ඔලිය තත්වය චීන තියෙන වයවේ තත්ත්වය වැඩි කරන්නට එහි කොලිටියක නංවන්නට ලොකු ප්‍රත්නයකේ දෙෙමින් ඉන්නවා. තැන් ඇමරිකා එක්සත් ජනපදේ ලෝකේ ඊළඟ වයුදෂකය ඇවිදිරි සැරකන්නේ මරිකා එක් ජනපද ඔවන් නිකුත් කරන කාබඩක්ෂයිට් තෝග දිහා බැලූවාහමේතකොට ඇමරිකා එක්සත් ජනපදය අපි දන්නවා ඩොනල් ට්‍රම්ප ියූගගේ දීම කලයිමට් ක්‍රයිසිස් කියනකින් ඇතට ගියා. ොනට ්‍රම් ඉතරමකි වේ හෙම දෙයක් නෑ එක බොරුවක් මේ මවාගත්ත දෙයක් කියන චෝදනාවතම ට්‍රම් දිගින් දිකටම කරේ එතකොට දැන් නැවත වතාවක් ජෝබයිඩන්ට අවස්ථාව ලැබ්නතන ඔපියවර ගත්තා පැරි සම්මුතිය බලාත්ම කරන්න ්‍රම් ිසිනාවලම් කරළ තිබිච්ච ඉන් පස්සේ ඔහු මේ වෙනකොට තමන්ගේ විශේෂ්ෂක්ෂ කණ්ඩායම් එකක ශේත්‍රසනහා පත් කල්ල තිබෙන අයනුව යම්කිසි ආකාරයකින් නැවතවතාවක් මේ කලයිමට් ක්‍රයිසිස් එෙහමත්න කලයිමට් ්‍රයිසිස් කියෙන මාතෘකාව දේශකුණක අරබුදු කියෙන මාතෘකාව පිළිබඳව අවධාන යොමු කරන්න ලෝකේ බොහෝ රටවල් මේ වෙනකොට සූධන විනිිල්න්න මේලඟට කතා කරන්න සුදාළංග වෙන්නත් ඉතිහාස ගද වන තවත් කාරණාවක් සම්බන්ධින් මේ නාසා එතන අත්හදා බැලි මක් සහ අගහරු ග්‍රහයාමත හෙිොප්‍රයනාවක් ප්‍ය අසර කරවීම ඔෝ ඇතර මේක මේ හෙලිකොප්ටරැක් වුවට සංජීවනි මේක ද්‍රෝන් එකක් විදිර තමයි සලකන ලබන්නන්නේ ිකො ුඩා ප්‍රමාණය හෙලිකොප්ටයක් වුණත් දුරස්ථ පාලක යානයක් විදිට ද්‍රෝණ යානයක් විදිරිත් තමයි සලකන්නේ මේ නාසා ඇතිනින් සින් අභ්‍යවකාශයට යවනු ලැබු පසිවරන්ස් යානය සහ ඒ රෝවරයගත්තාම ඔබට මත්තක ඇති අප උගක් කතා කලා ඒ අග හරමතර ගොඩ බැස්වනිසා ඒ දැවන්තයානයේ ක්‍රියාත්මක සාර්ථකව ක්‍රියාත්මක වීම කිය කාරණය දැ මේවෙනකොට හි අන්තර්ගත තිබුණ ඩ්‍රෝණයානය ගැනත් කතා කර කුඩා හෙලිකොප්ටර් සමාන් ්‍රෝණයානය පිළිබඳව ඊයේ ප්‍රථමාතාවට නාසාහිතනය පෘතුවයේ ඉදිබින් අගහරුමත තියන ඒ රෝවරේ සවිකල්ලති බිච්ච ඒ ද්‍රෝණයයානය හමත් කුඩා හෙලිකොක්්ටරය පියාසර කළවල තියෙනවා. ඒ පියාසර කරවීම කරමින් අවට කලාපේ දර්ශන සච චායරෝප ලබා ගැනීමක් සිදදුවෙලා තිබන වගේම මේ සංසිද්ධිය පිළිබඳව පුළුල් මට්ටමං අවධානය යුම්කිරීම් සය වගේම තොරතුරුව කරැස් කිරීම සඳහා නාසා විද්‍යාඥන හසුල්ුව කටයතු කෙන කිලාපිේ වාර්තාාව වෙන ක් ෙව දරට නවා අත ල ට රතු ර වත් හම න් ද කත හ කල තු හ අ තු ප ක ද ප ප ව ර මග හ දෙ හම ලා පොත්ව ඇද මග ද ේ ර ද ැද හැට පව . iombe no सु an